ఇప్పుడు పుతాలా టీచర్ పొడ్డా పరక్కునే కరెంట్ కి పడి ప్రశ్న కరెంట్ కి తిబున్నే ఏకై గుడ మే పరక్కల పటం గట్టి మందై పుతే ఉత్తర వందిన్న పుతాలా ఉత్తర వందిన్నక పుతాలా హెమోమ ఉత్తర వెందలా అపి చుట్టక్ వినాడియక్ భావన కల్ల తమై పాడుం పటం గాన్ని అందై పుట్టు పెట్టిపాసనే వెన్న మాడి వెన్న మాడి వేళ వాంగత ఉడేం దాకట ఒత్తియా గాన్ని ऐसे के वहाँ गाने को उन्हें अपने मायत्री बावना मदन मामा सुवपत विमा मामा निगुं विमा मामा निरोगी विमा मामा तारा ने देख विमा मामा प्रोड ने देख विमा मामा वायर ने देख विमा सियल सात्रो निदुक विता निरोगी विता सुवपत विता ගොඩක් ප්‍රමාණයක් අහසට ඉදි තියාගෙන මේ අපි මේ හරිය තමයි පහල වතුර වගේ පෙන්වන්න කියන්නේ විලක් වගේ පෙන්වන්න හරි එතකොට පුතේ මෙතනින් ඉස්සරහට තියෙනවා අපිට මෙන්න මේ විදිහට දැන් අපේ කොළයක් තියෙනවා ඉස්සලම අපි කොළේ අඳිනවා මෙන්න මේ විදිහට Kalau dekat latihan nilum kola, kita bisa alai. Ini siapa nilum kola? Tamae muli mandi ini. Ia kita main nilum kola. Main atur latihan main. Kalau dekat latihan nilum kola kita warnanya seperti Venus. Ani tiada ada. Hari ini nilum kola ya. Lepas bisa alat perdesi latihan. Yang apa yang kita tu? අදින් නෙපා පුතල බලන් ඉන්න දැන් මේ වගේ එළුම් කොලයකට ළඟ තමයි ඊළඟට අපි අඳින නෙළුම් නෙළුම් මලක් අපි අඳින්නේ මුදියට මම කටසටහනක් වශයෙන් අඳින්නේ ඉස්සලාම මේකේ නෙළුම් පෙත්තක නෙළුම් මල් පෙති දෙකක් ටිකක් විශාලව අඳිනවා මේ විදියට පෙති දෙකක් විශාලව ඊළඟට මේක ඊළඟට මේ දෙපැත්තට දැන් ඔයගොල්ලෝ දන්නවා නෙළුම් මලක් කියලා කියන්නේ පුතේ ගොඩාක් පෙති තියෙන නේද අපි දන්නවා 100 ගාණක් පෙති තියෙනවා මේ නෙළුම් මලක ඒ නිසා අපිට නෙළුම් පෙති යම් ප්‍රමාණයකට පෙන්වන්න පුළුවන් මේ විදිහට හරි එතකොට තව පොඩි පොහොට්ටුවක් පෙන්වන්න පුළුවන් මේ විලේ පිපිලා තියෙන පොහොට්ටුවක් අපි දන්නවා නෙළුම් මල් සාමාන්‍යයෙන් වතුර පිපිලා තියෙන හොඳට මොරපු මලක් තමයි පිපෙන්නේ දැන් මම පුතේ මෙතන පොඩි ඇඳලා තියෙනවා පිටිපස්සේ මෙන්න මේ වගේ පොඩි අත්තක් ඒ කියන්නේ මේ විලට වැටලා තියෙන
ටිකක් අලංකාරය සඳහා තමයි අපි චිත්‍රයක් අඳින්න බොහෝ වෙලාවට ඒකේ ලස්සන එක්කලම තමයි මේ අඳින්නේ. ඒ නිසා අපිට පෙන්වන්න පුළුවන් මේ වතුර ගතිය. ඕනනම් තව කොලයක් එහෙම අඳගන්න පුළුවන්. වතුරෙම තියෙන විදිහට වතුරෙම තියෙන විදිහට කොලයක් වතුරේ අපිට පෙන්වන්න පුළුවන් පාට. දැන් ඔන්න ওই විදිහට තමයි මේක අඳගන්නේ. හරි? ඔන්න ටීචර් ඇඳලා තියෙනවා පුතාල විනාඩි 10ක් ඇතුළත අඳගන්න. නිර්මාණයක් කරද්දී පුතාලා මේක ලස්සන නිර්මාණයක් ඇරෙයිදයි කරන්න ඕනේ දැන් නිකම්ම මලක් හදනවට වඩා එක පිළිගත තියෙන විදිහට කලාත්මක නිර්මාණයක් විදිහට කරගත්තාම තමයි ඒකේ වටිනාකමක් තියෙන්නේ මම උතරට පෙන්වන විදිහටම සාල ප්‍රදේශයකට ගොඩක් නෙළුම් පෙති විහිදලා යන විදිහට මේක කරන්න පුළුවන් අඳින්න පුළුවන් පාට කරද්දි පාටම පෙන්වන්න පුළුවන් පිටිපස්සේ තියෙන විලක් නෙළුම් පිටිලා තියෙන විලක් දැන් ඉක්මනින් ඇඳ ගන්න ඕනේ පුතේ මම හරියට විනාඩි 10කින් පුතාලට පාට කරන්න පටන් ගන්නවා අපි ටිකක් අද ප්‍රමාද වෙලා පටන් ගත්තේ නමුත් මම මේ වෙලාව ඔයගලට දෙනවා ඉතින් හැමෝම උනන්දුවෙන් ඇඳ ගන්න. අපිට ප්‍රමාද වීමට හේතුව කරන්ට් එක තිබුණේ නැහැ. දැන් තමයි ටිකට ඉස්සලා කරන්ට් එක ආවේ. උසාතට අඳින් ලස්සනට එතකොට ඇඳ ගන්න පුළුවන් යම් ප්‍රමාණයක් උස තියාගෙන මම එක මලක් විතරක් තමයි ඇඳලා තියෙන්නේ පොහොට්ටුවක් අනිත් එක පොහොට්ටුවක් දැන් පුතේ මේ නෙළුමක් පිපෙන්නේ නෙළුම් එලක ගොඩාක් තිනවා මල් පොහොට්ටු තිනවා නමුත් නෙළුමක් පිපෙන්නේ හතර මෝරපු මලක් තමයි අවුවට ඉරවුවට පිපෙන්නේ කොට මේක ලස්සන කතාවක් මම අවුරුදු ගානකට කලින් මේ මල අඳින්න හේතුව උනේ මොකක්ද කියලා මම කල්පනා කරා අඳින්න තීරණය කළේ දුවල පුතාලට මේකෙන් යම්කිසි පාඩමකුත් කියලා දෙන ඕන හින්දායි මොකද නෙළුමක් කියන්නේ ඇත්තටම පුතාලා අපි වගේ තමයි ඇත්තටම අපේ ජීවිත වගේ තමයි නෙළුමක් කියන එක මඩගොහරක පිපිලා මඩගොහරක් ඇතුලේ තමයි මේකේ බීජයක් තියෙන්නේ නේද නෙළුමක් හැදෙන්න නෙළුම් බීජයක් තියෙන්නේ මේ මඩ යට ඉතින් මඩ යට තිබිලා දණ්ඩකින් උඩට ඇවිල්ලා පොහොට්ටුවක් වගේ හැදිලා කාලයක් මේක මොරලා තමයි නෙළුමක් ලස්සන නෙළුමක් පිපෙන්නේ අවුවට ඉරවුවට හොඳට පිපෙන්නේ හරියට ඒ වගේ අපේ හොඳ මිනිසුන් නරක මිනිසුන් කොට අතරින් හොඳ මිනිසුන් බිහි වෙනවා. ඉතින් අන්න ඒ වගේ අපිත් මේ සමාජයක් කියන්නේ ඇත්තටම මඩගොහුරක් වගේ එකක්. මිනිසු ආක හොඳ දෙකම ඉන්න. නමුත් ඒ අතරතුරේ හොඳ මිනිසුන් බිහි වෙනවා. ඉතින් අපේ දුවල පුතාලටත් මම මේ පාඩමෙන් ඇත්තට බලාපොරොත්තු වෙන දුවල පුතාලට චිත්‍ර විතරක්ම නෙමෙයි. මම චිත්‍ර අඳින්න විතරක්ම නෙමෙයි දුවල පුතාලට කියලා දෙන්නේ. දොළ පුතාලගේ පිත ඇතුලේ තියෙනවා ලස්සන
වටිනා කෙනෙක් ඉන්නා හිත ඇතුලේ. අන්නේ වටිනා කෙනාට පන්විඩයක් තමයි මම දෙන්නේ. ඒ නිසා දොළ පුතාලා හැමෝම මේ ගැන හොඳින් හිතන්න ඕනේ. මම සමාජයේ කවදා හරි දවසක මේ නෙළුමක් වගේ මඩ මුකුත් ගෑවිලා නැති මඩෙන් උඩට ආපු නේද වතුර මුකුත් ගෑවෙන්නේ නැති ලස්සන නෙළුමක් වගේ පිපෙනව නැත්නම් ලස්සන කෙනෙක් වගේ හැදෙනවා කියන පණිවිඩේ පුතාලා දුවලගේ හිත ඇතුළට ගන්න. මම මේ සමාජයට වඩා වටින හොඳ පුරවැසියෙක් වෙනවා. තමන්ගේ රටට ජාතියට ආගමට ආදරය කරන පිරිසක් කෙනෙක් වෙනවා කියන හැඟීම තමයි මට මේ පාඩමෙන් දොළ පුතාලට උගන්වන්න ඕනේ. ඒ නිසා හැමෝම දොළ පුතාලා මේ සංකල්ප හිත ඇතුළට තියාගන්න. මේ සංකල්ප. ඔබලගේ සිහිනයක් වෙන්න ඕනේ ඇත්තටම ජීවිතේ ડોક્ટર කෙනෙක් වෙන්න නැත්නම් ලෝයර් කෙනෙක් වෙන්න ඉංජිනේර කෙනෙක් වෙන්න කියන එක වැරදක් නැහැ පුතේ. නමුත් ඊට වඩා වටින්නේ ඒ හැමෝම අතර හොඳ මිනිසෙක් හොඳ මිනිසෙක් වෙන්න ඕනේ කියන හැඟීම. ඒ නිසා දොළ පුතාලා මේ චිත්‍ර කලාවේදී චිත්‍ර අඳින ගමන් මතකයට ගන්න ඕනේ මම ඉගෙන ගන්නේ මේ සමාජයට හොඳ කෙනෙක් වෙන්න යහපතක් කරන කෙනෙක් වෙන්න කියලා. ඒ මණිවිඩේ පුතා දුවන හොඳට මතක තියාගන්නවා. මොකද පුළුවන් තරම් ඉක්මනට අපි අඳිමු නැත්නම් අපිට පාට කරන්න වෙලා මදි වෙන නිසා මම දන්නවා දොළ පුතාලා ගොඩක් ආසයි ලස්සන පාටවල් ඉගෙන ගන්නවා මගෙන්. ඒක හින්දා මේ පාට පුළුවන් තරම් මට දොළ පුතාලගේ උත්සාහයෝගේ ලැබුණොත් මම පාටවල් හොඳට කියලා දෙනවා මේ කරන හැටි. මනින් අඳින්න ඕනේ. එතකොට මම පුතාල දොරට අතුරු ටික සම්පූර්ණයෙන් කළා. ඔන්න මම පොඩ්ඩක් මම ඉස්සරහට පස්සට කරන්නම්. කරන්න පේනවා ඇති දැන් පහල තියෙන්නේ. මේ වතුර කොටසේ වතුරේ යට වෙලා තියෙන්නේ මං වින්ම පොඩි ලී කොටයක් වගේ දෙයක් මෙහෙ මං ඇඳලා තියෙනවා පහල. මේ ඒ කියන්නේ මේකට වැටිලා තියෙන ලී කොටය. ඒකත් ලස්සනට මම පෙන්නුවා. ඔබලෝ මේව නැගලත් ඇති නේද? නුවර එහෙම ගිය වෙලාවකට දවදා මාලිගාව බලන්න එහෙම සමහර තැන්වල වැව් වල මේ නිලු මල් එහෙම පිපෙනවා. ලස්සන. එතකොට ඒ අවට තියෙන ගස් වල ආතු එහෙම වැටිලා තියෙනවා. ඒවල සමහරලාට අර දිය කාව වගේ සතුන් නාල අද්දක විහිදගෙන ඉන්නව. අවුව තපිනෝ. හරි ලස්සනයි. උඩ වතුරට වැවට ඉරේදී වැටිලා තියෙනවා. නේද? ඒවා හිමින් හිමින්. දැන් වැවක පුතේ සාමාන්‍යයෙන් ගලාගෙන වතුර යන ප්‍රමාණය අඩුයිනේ නේද? මූද භාගයේ රළ ගහන්නේ නැහැ නේ. යන්තම් රළක් තමයි තියෙන්නේ. ඒත් හරිය ලස්සනයි මේක නේද? සිසිල් සුවඳ මේ මල් වල තියෙන ලස්සන මොළ පුතාලා මේව හොඳට හිතෙන් අත්දකින්න ඕනේ. මේක තියෙන මේ රසය හිත ඇතුළට ගන්න ඕනේ. දැන් අපි චිත්‍රයක් අඳින්න කිව්වහම නිකම්ම මලක් අඳිනව නෙමෙයි පුතේ. මේකේ තියෙන රසය අත්දකින්න. රසය හිතර ගන්න. අපි මේ මල් පොහොට්ටු දැන් බෙල්ලන් වෙන පන්සල් එහෙම යනවා නම් පුතාලා පොහොට්ටු මෙලදී අරගෙන පොහොට්ටු දිගෑරලා නේද පෙත්තෙන් පෙත්ත නෙළු පොහොට්ටුවක් දිගෑරලා උසන්ත පූජ කරන්න ඇති. ඒ අත්දැකීම් මතකයට ගන්න. මොකද මේ මල් මල් පොහොට්ටු දිගාරින අවස්ථාවල කොහොමද මල් පොහොට්ටුව ඔබලන් අතර දැනුණ හැටි නේද? ඒවල තිබුණ වර්ණ පාටවල එහෙම දැන් ඒවා මතකයට ගන්න ඕනේ. මේ පුළුවන් තරම් ඉක්මනට අඳින්න පුතේ. ඒකත් අපිට ලස්සන පාට කරගන්න පුළුවන්. හැම තිස්සෙම උනන්දු වෙන්න ඕනේ. මට පුළුවන්. හැම වෙලෙම හිතර ගන්න මට පුළුවන් කියන හැඟීම. දැන් මේ නිලුම් කොලේ අපි ඕන තරම් මේ නිලුම් කොලේ කෑම බත් එහෙම කාලෙත් සමහර තියෙනවා චොප් සීනවා කඩවල් එහෙම නේ තේකවේ. එවල තියෙන නෙළුම් කොලේ බත් එහෙම කියලා තියෙනවා. නෙළුම් කල දැකලා තියෙනවා. ස්ත්‍රී පුතාලා දන්නවද නෙළුම් කොලේ ලස්සන කතන්දරයක් තියෙනවා පුතේ. දැන් මේ නෙළුම් කොල අලුත් මේ වතුරෙන් පාවි පාවි තියෙන කොළවල අරණ කොළ. අරණ වෙලා තියෙන ඇරණි කොළ දුඹුරු පාට වෙච්ච පරණ කොළවල වතුර තෙමිනුත් නේ. ඒවා තෙමිලා යනවා. නමුත් නෙළුම් අලුත්ෙන් හැදලා තියෙන නෙළුම් කොලේ ඒව වතුර පුතේ උඩට වතුර වැටුනහම වතුර බෝලයක් වෙලා බිමට හැලෙනවා.
pini bindu wage ogolla dakala thiyenne bola bola thiyena ai ewa randawa ganne ne eket utala dulata man pani gediyak denwa ape jeevitha walata labena issarahata labena prashna waladi ara wathura bolayak wage hita athurata ganne nathuwa ewa hak karam balanna me paadamen kochchara dewal putarata man gananawada kiyala ඒ වතුර රඳන්නේ නැහැ. ඒ කියන්නේ එළු පොලේ ඒ වතුර බිඳුව රඳන්නේ නැහැ වගේ. ඒ බිමට හැලෙනවා වගේ. ගොළු පුතාලා විතර ගන්න. ජීවිතේ ඉස්සරහ හම්බ වෙන දේවල්, දුක් දේවල්, සතුට දේවල් ඒවා හිත ඇතුළේ ඕන වඩා ගන්න එපා. හිතෙන් අයින් කර ගන්න. එතකොට බොහොම ලස්සන සතුටින් ගත කරන්න පුළුවන්. දැන් තා පොඩි එලාවත් දෙන්න පුතාලා දුන්නා මට මේක ලොකු චිත්‍රයක් නෙමෙයි නිසා ඉක්මනට අඳින්න පුළුවන් නේද? විනාඩි 3ක් වගේ අම්මගේ දොල පුතාලා මං එනකන් හැමතිස්සෙම බලන් ඉන්නව නේද මං දන්නා පුතාලා ගොඩාක් ආසයි චිත්‍රවලට කියලා ඕ නැයි පුතේ අඳින්න බය වෙන්නේ පා ටීචර් පුතාලාට ලස්සන කතන්දරක් කියලා දෙන ගමන් ලස්සන දැනීමක් වටිනා දැනීමකුත් ලබා දෙනවා හිතනවා මේ වෙනකොට පුතාලගේ අර අඩුපාඩු තියෙන පොත්පත් ඒව හදාගෙන ඇති චෝක් පෙට්ටි හොඳ ඒවා ලබාගෙන ඇති නේද මොකද මං ඉස්සරහට පුතාලත් එක්ක වැඩ කරන්න යන්නේ ගොඩාක් ලස්සන චිත්‍රත් එක්ක ඒ නිසා ඒවට අදාළ කරන දේවල් මං සමහර පුතාල පොත්පත් බැලුවනේ ඒ බලලා අඩුපාඩු ලිව්වා ඒ ලියන ඒවා නැවත කරන්න කියලා ලිපි දේවල් තිබුණා ඒතර පුතාලට පුළුවන් ඒවා නැවත කරන්න මම වීඩියෝස් දාලා තිනවා ගොඩක් වෙලාට ඔයාලට අත්‍යවශ්‍ය කරන දේවල් ඒවා ආපහු බලාගෙන අඳින්න. පුතේ ඒක අඳිනකොට තමයි ඔයාලගේ අත හුරු වෙන්නේ. නිතර නිතර අඳිනවා නම් තමයි අත හුරු වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් හැමදාම දවසට එක චිත්‍රයක් මොකක් කරේ අඳින්න. ඒක දවසට එකක් අඳින්න පොඩි දේවල් ඔයාලට ගොඩාක් පොතර අමතරව චිත්‍ර ස්කෝලේ පොතර අමතරව පොතක් තියාගන්න පුළුවන්. එහෙම අඳින්න. ඇඳලා අර ටීචර් දෙන ටෙක්නික්ස් පාවිච්චි කරන්න ඒක. පාවිච්චි කළා තමයි ඒක මේ උඩට හදාගන්න පුළුවන්. නම් ඔන්න මම තුට්ටක් ඉස්සරහටයි පිටිපස්සටයි කරන බලන්න පොත. දැන් මේ පේනවද හැමෝටම පුතාලට? හොඳයි. ඇඳලා ඉවරද පුතාලා තා වෙලා ඕනේද කියන්න බලන්න. තා වෙලා ඕනේද? ඔව්. හරි. විනාඩියක් විතර දෙනවා අපිට පුතේ කතා කර කර ඉන්න වෙලාව අඩුයි අපි අන්තිමට කතා කරමු හරි මේක දිහා බලාගෙන අඳින්න දෙලුම් පොලේ අඳින හැටිත් මම පුතාලට පෙන්නවා නේද දෙලුම් පොලේ හැඩ අඳින හැටිත් මම පෙන්නවා මේ මුලින්ම පෙන්වුවේ මේ විදිහට ඊපස්සේ පුතාලට පුළුවන් මේක හරි කිසි ආකාරයෙන් අඳ ගන්න හරි ඉස්ලාම් මේ ලොකුවට අඳ ගන්න තියෙන්නේ පොලේ ලොකුයි දෙලුම් වල පොලේ ලොකුයි තව විනාඩියක් විතර දෙනවා පුතේ. හරි? දැන් අද පුතාලට මම පාඩවල් කියන්නම්. ලෑස්ති කරගන්න පුතාලගේ පොත්. මේ පාඩ පෙට්ටි වලින්. අපිට ඕන වෙනවා pink රෝස වර්ණ පාතු පාට සුදු පහ මන්නේල වගේ පාටවල් ගක්කලට චෝක් පෙට්ටි වල අවසන් වෙන්නේ සුදු වර්ණේ තමයි ගොඩාක් පාට ඉවර වෙන්නේ සුදු
ඉතින් අපිට ඒ වෙලාව එහෙම වුණාම පුළුවන් පුතාලට පොඩි චොක්ලට් ටිකක් හරි මොකක් හරි අරගෙන සුදු පාට එකතු කරගන්න. මගෙත් දැන් ගොඩක් සුදු වර්ණ තමයි ඉවර වෙන්නේ. මගේ චොක් පිග්මන්ට් ඉවර වෙනවා. මොකද මම තුන් සැරයක් පුතාලට පාඩම් උගන්වන්න එකම ඒ එකම ආට් එක මම තුන් පාරක් විතර කරනවා අද දවසේකට. හොඳයි සුදු වර්ණයක්. අපි දැන් පාඩ ගන්න පටන් ගමු නේද? හරි. ඔකේ. ඉස්සලාම පුතේ සුදු පාට ගන්න ගලන්ගේ සුදු වර්ණය අරගෙන මේ මල් පෙතිවල ගන්නක බලන්න. සුදු පාට. හැම පෙත්තකටම පුතාලට සුදු වර්ණ එකතු කරන්න පුළුවන්. පාටවල් ඔන්න සුදු වර්ණ හැම එකටම එකතු කරන්න. ඊට පස්සේ මම මේකේ pink එක ගන්නවා. මම ටිකක් dark pink එකක් අරන් තියෙන්නේ. උතරට මේක pink වර්ග දෙකක්ම තියෙනවා අවශ්‍ය විදිහට ගන්න පුළුවන්. නැත්තම් light pink එක ගන්නකො ඉස්සෙල්ලම light pink එක අරගෙන මේකේ මෙන්න මේ තැන් වල දැන් පුතාලා දොල දැකලා තිනවා මේ නෙළුම් මල් වල මේ රේඛා සටහන් එහෙම තියෙනවා නේද රේඛා? ඉතින් කලින් ගාපු නිසා සුදු වර්ණය මේ පාට වැඩි තද වෙන්නේ නැහැ. නිසා බැලන්ස් වෙලා යනවා. මේ විදිහට ඉරි ස්වභාවයක් එන විදිහට ගා ගන්න. දැන් මේ මල් පෙත්තෙන් මේ මෙතන මල් මේ පෙත්තයි මේ පෙත්තයි අතර පොඩි හිවණැල්ලක් වැඩෙන නිසා ඒ හරි අපි ටිකක් ඩාක් කරනවා. ඒක පොඩ්ඩක් දැනගෙන තමයි පුතාලා ගන්න පැත්තකම තියෙන ඒ පෙති දෙකක් අතර තියෙන තැන හිවණැල්ලක් වැටෙනවා. ඒ නිසා ඒ හරි අපි අඳුරු කරනවා. දැන් මේ එළිය අඳුර දැක්වීමම තමයි පුතේ ඉස්සරහට තියෙන චිත්‍රවල ඔයගලන්ට තියෙන එකම රහස. ත්‍රිමාණව නැත්නම් 3D එන විදිහට ඇත්ත විදිහට අඳින්න ඔයගලන් ආසයිනේ. ඒකට තියෙන එකම දේ තමයි මේ එළිය අඳුර දැක්වීම හොඳින් කරන්න ඕන. පෙති අතර ඒ හිවණැල්ල වැඩෙන තැන් වල අපි මේ විදිහට වර්ණ කරන්න. පුතාලට ඒක හැම එකක්ම ඒ විදිහට හිතලා කරන්න ඕන. දැන් මේක හොඳට මේ පිපිච්ච නෙළුම් මලක්. හොඳට පෙති විහිදලා තියෙනවා. මේ පහල තියෙන මේ නෙළුම් පෙති ඒවල ටිකක් අපිට දුඹුරු වර්ණ එහෙම එකතු කරන්න පුළුවන් කොළ වර්ණ එහෙම. ඒක අපි පස්සේ කරමු. දැනට මූලිකම පෙන්නේ හොඳට පෙති දිගෑරලා තියෙන නෙළුම් නෙළුම. දැන් නෙළුම් මාර්ග ගොඩක් තියෙනවා. වෙලඳ පොළේ මම දැකලා තියෙනවා. සද රෝස පාටට හුරු ඒවා තියෙනවා. නේද මේ වගේ ස්වභාවයකව තියෙන නෙළුම් මල් තියෙනවා. සුදු නෙළුම් මල් තියෙනවා.
tapi rose part guru elu malak tamai adi. Make putte mang dark salmon pink එක නැත්නම් rose e rose තද plus rose පාට තමයි මේ තව වාරක් අල්ලන්නේ දැන් පුතාලට මේ rose පාට වල ඇත්තටම තදේව නැත්නම් රතු වර්ණ එකතු කරන්න පුළුවන්. හරි රතු පාටවල එකතු කරන්න පුළුවන්. යාන්තම් විතර රෝස සුදු පාට ගාලා නිසා කොහොමත් රෙඩ් කලර්ස් ගෑවොත් එහෙම මම රෙඩ් එක ගාලා පෙන්නන්නම්. එතකොට ඒ හරිය ටිකක් තද වෙනවා. තද පාටක් එනවා. රෝස පාටක් තද රෝස පාටක් හැදෙනවා. හරි මේ dark tones අපි මේ tones වර්ග තමයි හැමතිස්සෙම පාවිච්චි කරන්නේ. මෙලුම් මලක් පාට කරගන්න එච්චරම අමාරු වෙන්නේ නෑ. දැන් මේක හරි ලේසිනේ. හරි. එකම පැත්තට වෙන්න එකම පැත්තර වගේ වෙන්න තමයි ලස්සන පාට කරන්න ඕනේ. තලට අර රෙඩ් කලර්ස් වලින් මේක තව ටිකක් මතු කරගන්න. Pencil penciling itu pun pada val itu udah ikman teh lassan yang megilah ya nama. Api pencil pouch kalau antre nisa, ikut utara lagi. Itre lassan megilah dengan tamai pencil itu tiennya mana. Pencil itu nupen ini tamai api mi pada warna malah mi ketukaran nih. Ideng tading, ikut pada itu gan nipa, tanin tanin, awas sedikit ya, ikut matu karan. Ali sudu pada ikman teh muli mah gagan nih kue ikai sudu pada gaya mereka. අපිට ක්‍රමවත්ව ගා ගන්න පුළුවන් උගලන්ට චිත්තේ මේක ඇත වෙන්නේ නැහැ මුලින්ම සුදු වර්ණ එකතු කරාම ඊට පස්සේ මම මේ පහල තියෙන කොටසට පොඩ්ඩක් ලෙමන් යෙලෝ වගේ පාටක් එකතු කරා පොඩ්ඩක් සමහර පෙතිවල ටිකක් තියෙනවා මේ පහ පාට ගති ලෙමන් යෙලෝ අන්තම් ගොඩාක්ම ගන්න එපා පුතාලා ඒක පෙති තනින් තනට ගියානම් ඇති Maker, last center, ipilatina malak, mandai, api, ite pasi amo, maker pahala kod, pahala tini pete da poda, light green negat mang ikut kara. Ite kere vitra ma ikut kara, ite pasi putih pahala tapi anu ne, lemon nero kalaike, mini minet, kene mal, nelu danda. Yellow oce katika lemon yellow kala eka gaan issalama gaala meket api paata gaanawa me
yellow watch ekai dark green ekai hari yellow watch kala ekai dark green ekai tamai dandata ganne tapi උතන පුළා එක පැත්තකට මගේ වෙන්න මෙහෙම ගන්න පුළුවන් ඒකේ පොඩි ෂේඩින්ග් එකක් පෙන්වන්න පුළුවන් එම්තිනම් හරි ලිච්චරම ලොකුට වෙලා ගන්න එපා මේ දණ්ඩක් නැන්ද මේ පොහොට්ටුවත් ඒක මම පාට කරගන්න පොහොට්ටුවේ පාටවල පුතාලා ගන්නවනේ Then api yang putih kole, dan mie kole part kerja ini kita mau bedegat. Muka dan mie part awal api selam lemon yellow kalau ikat tekelah putar lagi tina grey green lagi part ak olive part ak toragan. Olive colors ini, kami tina olive ini metang green green lagi ini part awal aku cikrat kamarnya, hari. Islam lemon yellow colors gan, aku mie ke ukuran ඒ එම ගානකොට තනින් තනින් එහම සුදු පාටෙන් ඉතුරු වන්න කමක් නැහැ රවුමට රවුමට ගානේ මම උඩට පේනවා දි හැමදෙස්සම ටීච පාට ගාද්දී ලාවරණයක් නැහැ වෙරි ලයිට් ටෝන් එක තමයි මේ පාට කරන්නේ මුලින්ම විතර ඒවල ආ පාට තමයි ගාන දැන් ඒකේ අපි කොලේ තියෙන නැට්ටත් ඒකමම එහෙම පාට කරගෙන යන එකම පාට තියෙන්නේ මෙතනත් ඒ වගේ තව කොලයක් තියෙන කොල දෙකක් තියෙනවා අපිට එක සැරේ උතල කැමති නම් එක සැරේ පාට කරගන්න ඊළඟට දැන් මේ කොලේ පුතාලට පේනවා ඇති මෙතන එළිය හිරු එළිය වැඩෙන පැත්ත තමයි මේ ඉස්සරහ තියෙන්නේ. එතන මේ කොලේ යට යට පැත්ත පුතේ අඳුර වෙන්න ඕනේ. ඒ නිසා ඔන්න පුතාලා බලන්න මම ගානවා ග්‍රීන් මේ ග්‍රීන් ග්‍රේ වගේ පාටක්, ඔලි පාටක්. මේ පාට දෙක තුනක් අපිට පෙට්ටිවල හැටියට ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට හැබැයි මේ ගානකට පුතාලා හොඳට බලන්න මම ටිකක් ඒ කොලේ උඩට මත් වෙන විදිහටයි ගාන්නේ හරි තව ටිකක් ඩාර්ක් ග්‍රීන් එකකුත් එකතු කරමු ඔතන කොලේ යට පැත්ත මේක අඳුරුයි ඔච් කලයකත් අපි චුට්ටක් එකතු කරමු මේකට දැන් මේ කොලේ ඇත්තටම හරි වැදගත් පුතේ ඔයගලන්ට මේ මේක අතුල් පැත්ත දැන් හොඳට එළිය වැඩලා තියෙන පැත්ත හොඳට පේනවා නේද මේ හරිය ඩාර්ක් වෙනකොට උඩ හරිය හොඳ ලස්සනට අපිට පේනවා නැවත නැවත මේ පාටවල ටික එකතු කරන්න පුළුවන් ඩාර්ක් ග්‍රීන් ලයිට් ග්‍රීන් ඔලිව් ඊට පස්සේ පුතාලට පේනවා මෙන්න මේ හරිය මන් ටිකක් මෙන්න මේ ටික ඔලි පාට ගන්නනේ ආ
පොඩි තීරුවක් සුදු පාට කහ වර්ණේ පොඩ්ඩක් වැඩිපුර ඉතුරු වෙන විදිහට මේ හරිය සුදු පහ වගේ ඉතුරු වෙන විදිහට මේ ඊට මෙහා තමයි පාට කරගෙන යන්නේ. මොකද ඒක ඉරේලි වැටෙන විදිහ හොඳට පෙන්වන්න පුළුවන්. දැන් ඔලිව් කලර්ස් dark green එක එකත් ඔලිව් කලර් එකත් එක්කම තමයි මිශ්‍ර වෙන්නේ. තරනි දහසේ පාට කරන්න බය වෙන්නේ නැතුව හොඳට පාට අරගෙන පාට කරන්න ඕන. දැන් මේ පොලේ තින නැමිච්ච තැන් හැරිච්ච තැන් ඒව මතු කරන්න පුළුවන් නම් ඔන්න පුතාලා දක්ෂයි. පොලයක් නේද පොලේ? නිරුම් පොලේ නෙමේ. අතුරු පැත්තර වගේ තමයි මෙහෙම නම් ගන්න ඕන. Lemon yellow color එකක් නමද උඩට ගන්න අපි ලස්සන පේනවා එක. මේ පාට බල නැවත නැවත ගන්න. එතකොට තමයි එක සැරේම අපිට අවශ්‍ය දේ හැදෙන්නේ නැහැ. ටිකක් වෙලා මේ පොලේ හැඩ එනකන් අපිට ඒක පාවිච්චි නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන්. පාට පොඩ්ඩක් ආයේ මේ ඉර එළියේ වැටෙන. දැන් පුතාලට පේනවා මේක නෙළුම් කලින් නැවිලා තියෙන ඇතුළු පැත්තට නිකන් නැවිලා තියෙන ස්වභාවයක් පේනවා නේද? ඒක ලස්සනට පේන්න ඕනේ. ඒකෝනේ පුතාලා දක්ෂ වෙන්නේ. බලන්න කොච්චර ලස්සනද කියලා මම දානවා. පැන්සල් එදීම හතර මැකෙන්න ඕනේ හොඳද? හරි දැන් ඒ වගේම අනිත් පැත්තෙත් පුතාලට පුළුවන් මේ අනිත් නෙළුම් කොලයක් ඇඳ ගන්න. නෙළුම් දණ්ඩත් ඒ විදිහටම පුතාලට ඒ පාට ඕච් කලර් ග්‍රීන් එකතු කරගන්න පුළුවන්. හරි ඔය විදිහට පාටවල එකතු කරලා lemon yellow ඔක්කොම පාටවල එකට සම්බන්ධ කරගන්න. දැන් පුතාලට පොඩ්ඩක් මම මේකේ අර තියෙනවා මේ නාරටි වගේ ස්වභාවයක්. ඒක පොඩ්ඩක් ඔය විදිහට පෙන්වන්න පුළුවන්. අලු පාටින් මම ලාවට අඳින්නේ ගොඩක් අතන අඳින්න එපා.
කළු වර්ණය අපි එකතු කරාම ඉක්බලින් එක මැකෙන්න එපා නේද වෙනත් පාටක් dark green එක උඩින් අල්ලන්න උඩ මේ සිහින් හීනි තැන් වල වර්ණ හීනි වෙලා යන විදිහට පෙන්වන්න ඕන අරි පුතේ ඊළඟට මම උතරට පෙන්වන්නම් මේකේ මෙන්න මේ දණ්ඩක් එහෙම තියෙනවා පිටිපස්සේ ඇඳලා තියෙනවා කියන්නේ ගහක කොළ අත්තක් වැටලා තියෙන නිසා අපි ඒකට පුළුවන් මම කළු පාට එකතු කරන්න ඉස්සෙල්ලාම උතරට පුළුවන් කළු වර්ණේ පොඩ්ඩක් එකතු කරගන්න ලාවට කළු පාට ගාගෙන යන්න මේ දණ්ඩ මං ඇඳේ නෑ ඒක දැම්ම මඳින්න එපා පුතාල පස්සේ අපි ඒක කරමු ඊට පස්සේ අපිට මේක dark green එකෙන් කළු මකලා දාන්න රවුමට රවුමට දැන් පුතාල දැකලා තියෙනවා දැන් සමහර වතුර වැටලා තියෙන ශාක කොටස් එහෙම ටිකක් කාලයක් තිබ්බහම ඒවා ටිකක් දියසැවලේ නැඳිලා නේද ඒවල නිකන් මේ කළු වටහුරු තමයි මේ මේ වර්ණ හැදලා තියෙන්නේ. ඒ කියන්නේ දියසැවල වර්ණ හැම කළු වටහුරු වර්ණ තමයි හැදලා තියෙන්නේ. මේක හින්දා මේ අපි ටිකක් ඒ හරි අඳුරුක දීම තමයි කරන්නේ. දැන් මම dark brown antique brown එකකුත් ඒකට එකතු කරනවා. හැබැයි මේ ඔක්කොම තද වර්ණ. සම්පූර්ණයෙන් අගේ එක අපි මෙහෙම ගා ගන්න ඕනේ. දැන් ඊට පස්සේ පුතාලට පුළුවන් මේකට ග්‍රේ කලර්ස් එකතු කරගන්න යන්න කැමති ඕනම ග්‍රේ කලර් එකක් මේ ග්‍රේ කලර්ස් ගන්න කොට තමයි අපිට ටිකක් ඔන්න මේ ගහේ හැඩතල හැදීගෙන ඉන්නේ දැන් පාට කීපයක් වල පුතාලා මේකට එකතු කරනවා එකතු කරන්න දැන් ශාකෙ මැදිදී අපි ඒක තව ටිකක් මතු කර ගන්න පුළුවන් මේ ඔන්න ගහක පොත්ති ස්වභාවය හොඳට ගන්න මේ තනක් තමයි මේ ග්‍රේ කලර්ස් ආයි බ්ලැක් එහෙම එකතු කරනවා මම ඔන්න ග්‍රේ කලර් එක මේකට පොඩ්ඩක් යවනවා පස්සේ පුතාලට පුළුවන් ආපෝ නැවතත් බ්ලැක් එක මේ යටට දැන් වතුරෙන් යට වෙලා තියෙන හරිය නිසා මේ බ්ලැක් අල්ලනකොට බොහොම සැහැල්ලුවෙන් අල්ලන්න බ්ලැක් එක තදට අල්ලන්න එපා එතකොට පුතාලට පේන මේක පොත්ත හොඳට මතු වෙනවා නේ බාක් එකේ තියෙන හැඩතල එහෙම මතු වෙනවා පහත හිමීට පල්ලෙහා හිවණැල්ල වැඩෙන තැන විතරක් අපි අඳුරු කරලා ඊපස්සේ උඩ හරියේ දර්ට බලා කරන්න ඕනේ චෝකැල ඈතින් අල්ලන්න තීචා ඈතින් නැල්ල තියෙන මේ වගේ ඈතින් අල්ලලා හිමීට පාට කරන්න මේකටත් අපි මේ සැරේ බ්ලැක් මම අල්ලන්නේ මේ හැරෙ අත්ත හීනි වෙලා යන හින්ද මං පාට දෙකක් විතර තමයි භාවිතා කරන්නේ මං තරට බලන්න මම ඒකට සුදු වර්ණෙත් පොඩ්ඩක් එකතු කරනවා උඩට උඩ හරියට Thank you.
අත්තගහක ඇත්තකොල අත්තක් වගේ තමයි මේක අපිට දකින්න ලැබෙන්නේ එතකොට හිමීර බොහොම වර්ණ හරිස්සමෙන් අල්ලන්න ඕන ගන්න ගොඩාක් ලස්සනයි දැන් මේක වතුර යටට ගිහින් තියෙන්නේ නිසා වතුර යට නයි පුතේ දැන් අපි අත්ය අවසන් කරා දැන් අපි යන්න ඕනේ වතුරට දැන් මම lemon yellow colors තමයි මුලින්ම ගාන්නේ හරි පුතලත් ගා ගන්න lemon yellow colors වතුරට මෙන්න මේ විදිහට එක පැත්තකට වෙන්න පාට කරන්න lemon yellow පස්සේ පුතේ ඔයගොල්ලන්ගේ තියෙනවා green blue colors නේද ඒ blue color එකක් එකතු කරන්න ඕනේ මේ කෙඩවල වලට පස්සේ අපි ටික ටික shade කරන්න ඕනේ දැන් මම මේ හරිය ටිකක් dark කරගන්න ඒක ටික ටික අඩු වෙන්න ඕනේ පාටවල් පුතාලා දන්නානේ yellow මුලින්ම ගෑවට පස්සේ blue ගන්නකොට green ගතියක් ඒ වතුරේ හැදෙනවා. දැන් ඇත්ත මේක nelum milak nelum පිටලා තියෙන nelum milak තියෙන නිසා අපිට ගොඩාක්ම වතුර නිල් පාට නිල් කැඩේට එහෙම හිටින්න දකින්න ලැබෙන්නේ නැහැ. මේ මේ හරිය ටිකක් හොඩ ඩාක් කරගන්න වතුර මේ නෙළුම් නෙළුම් පොහොට්ටු වල තියෙන තැන් එතකොට වතුර මේ දණ්ඩ තියෙන හරිය ඒ වගේ වතුර අපිට ටිකක් ඩාක් කරගන්න පුළුවන් මොකද ඒකේ හිව නැල්ල වැටෙන අපි වර්ණ කිරීමේදී ඒව දැනන් ඉන්න ඕනේ ඔබ්ජෙක්ට්ස් සිය හරියට ටිකක් අපි ඒ තැන් ඩාක් කරගන්න ඊට පස්සේ පුතේ නැවත නැවතත් අපිට ඒ වර්ණ එකතු කරන්න පුළුවන් කහ වර්ණය. lemon yellow එක. dark blue එකකුත් එකතු කරගන්න මේ හරිය චුට්ටක් විතර dark blue color එක. උඩ හරි ඉස්සරහට වගේ තමයි මේ පේන්නේ ඔය විදිහට. ඊට පස්සේ පොතලක ලයිට් බ්ලූ එකේ තව ටිකක් එකතු කරන්න පුළුවන්. ගොඩක් ලයිට් බ්ලූ වර්ග කීපයක් තියෙනවා පොතලේ ලයිට් කලර්ස්. මේකේ වතුර ස්වභාවය වෙන විදිහට එකතු කරන්න පුළුවන්. ඇත්තටම පුතේ වතුරක් වතුරවල පාටක් හැදෙනවා. ඒකයි මට කරන්න පෙන්වන්න ඕනේ. වතුරවල යම්කිසි වර්ණයක් හැදෙනවා. ග්‍රීන් කලසුත් එකට එකතු වෙලා තමයි මේ වර්ණ හැදෙන්නේ. අන්න ඒක පොඩ්ඩක් උතලට ගෙන ගන්න තියෙන දෙයක්. අපි නිතරම අනිකර නිල් පාටවල එහෙම ගන්නේ නැහැ. මේ වතුරේ වර්ණ හදා ගන්න තියෙන එකක් තමයි. නිසා අපිට කොහොම පෙන්වන්න පුළුවන්. ඊට පස්සේ සුදු පාටින් අපි මේකේ අර
දන්නවා මේ වතුරට බැස්සාම දෙ රවුම් රවුම් යනවනේ නේද? අන්න ඒ වගේ මේකේ අපිට පෙන්වන්න පුළුවන් මේ පොළ තියෙන හරිය එහෙම ලස්සනට ඒක හොඳට පේන වතුරක් කියලා එතකොට. සුදු වර්ණෙත් තනින් තනින් එකතු කරන්න. සුදු පාට. වතුර ගතිය පෙන්වන්න එහෙම එකතු කරන්න ආ. දැන් මේ විශේෂයෙන්ම මෙන්න මේ හරිය උතරට පුළුවන් එකක් dark green එකතු කරලා dark blue එකතු කරලා මේ ලී කොටේ පල්ලෙහාට වැඩෙන තැන වතුර තියෙන හරිය ඊට පස්සේ dark කරලා ඉවරලා ඊට පස්සේ මේ සුදු පාටින් මේක මෙහෙම පෙන්වන්න පුළුවන් හොඳට එතකොට යටට ගිහින් තියෙන බව පේනවා හරි ඊට පස්සේ පුතේ තව තමයි තව දෙයක් තමයි උඩට එකතු කරද්දී මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ටිකක් dark green එකතු කරගෙන යන්න black ගාලා ටිකක් දුර ඔක්කොම වගේ බෑග්ග්‍රවුන්ඩ් එක අපිට පාට කරන්න වෙලා මදි වෙනවා මම ටිකක් දුර පෙන්නන්නම් මෙහෙම black තනින් තනින් චුට්ටක් ගාලා ඊටපස්සේ dark green එකෙන් මේක හොඳට මකන්න ඕනේ. උස අතර වගේ පාට කරන්න. දැන් background එකක් පාට කරද්දි පාට උඩ උස අතරල නම් වඩා හොඳයි. Black hamati sama makan nona putih. Mang kela tina putar ada black kalla nona black kita makan nona hangga nona pada wala tari. Mau gitu ya? Itu pas siapa dah pulang make light green. මුදල මේක වටේ බෑග්ග්‍රවුන්ඩ් එක මික්ස් කරගන්න. දෙත හොඳට dark green, light blue ඒ වගේ පාටවල් තමයි මේකට එකතු කරන්නේ. දෙක ක්‍රමක්‍රමයෙන් තමයි පාට හදා ගන්න ඕනේ පුතාලා. සිසුදු පාට වර්ණත් අතරින් පතර පොඩ්ඩක් එකතු කරගෙන යන්න මේ අහස වගේ පේන හැටියට ඈතට යද්දි ටිකක් ඔය විදිහට මම මේ පොඩි කොටසක් තමයි පුතාලට පෙන්නන්නේ ටික ඔයගොල්ලෝ සම්පූර්ණ කරගන්න ඕන උඩට යනකොට ඊළඟට පුතේ මේකේ අපිට පෙන්වන්න පුළුවන් කහ වර්ණ මේ පිටිපස්ස තියෙන පඳුරු වගේ කොටසක් මේ ඇත්තට මේක පොකුණක් ආශ්‍රය කරගෙන වගේ තියෙන නිසා ගස් වගේ පෙන්වන්න පුළුවන් ටිකක් ඔය විදිහට නැත්නම් ගොඩට වාර්ණ වලින්ම අවසන් කරන්න පුළුවන්.
දැන් පුතාලට හොඳට පේනවා මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ වතුර නේ තද වෙලා ලා වෙලා හැම යන හැටි ඔලු පාටින් ඇන්ලිවේ හොඳයි පුතේ දැන් ඕම තමයි අපි මේ නෙළුම් පොකුණ ඔහොම තියෙන්නේ දැන් පුතාලට මේක ගෙදරදී ලස්සන්ට තව ටිකක් මේකේ හෙමින් පාට කරගන්න තව උඩ හරිය වර්ණ කරන්න තියෙන නිසා අපේ කාලේ වෙලාව ගොඩක් ඉවරයි දැන් ඉඳන් යාළු ටිකක් බලන් ඉන්නවා හොඳයි මට පුතාල පෙන්වන්නකෝ බලන්න හරි පුතේ පුතාලා පෙන්වන්න බලන්න හැමෝම පෙන්වන්න බලන්න නැද්ද බක ආ ඉති මාගේක මම ආදිත්‍ය ඔව් තව පුතාලට මල් අඳින්න ආසයි නම් තව මල් කීපයක් ඇඳ ගන්න හරි ලස්සනයි නේද ඔයගොල්ලෝ ඉතින් ෆෝන් නම්බර් එක දෙන්නකෝ ආ මයිමන් ඔ පුතේ ඉතින් ෆෝන් නම්බර් එක දෙන්නකෝ ආ පුතේ ටීචර්ගේ ෆෝන් නම්බර් එක දෙන්නකෝ මගේ ඔය චිත්‍ර එවන්න ටීචර්ගේ ෆෝන් නම්බර් එක තියෙන මේක ලියා ගන්නකෝ 07 07 लिया गया था जामा नेंट आह ना ये क्या ना 07241530017 हरे हरे पुत्र अंदर यहाँ पे लबन साथी है तो चित्र आंधी नो बोला विभाग वाले लास्ट में चित्र आंधी नो ने साले के लिए मत चला लास्ट में देवाल हरे मगे तो वाले कुत्ता लाते हैं ना सुबह दावसा कर दे I want teacher. Bye. 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 Bye.